අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් නව ප්‍රභේදය වේගෙන් පැතිරෙන එකක් බවට තොරතුරු අනාවරණය වෙයි කොරෝනා මර්ධන එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට එන්නත් ක්‍රණය පසු දින සිටම ආරම්භ කරන බව රාජ්‍ය ඇමති සුදර්ශනී කියයි විදේශගතව සිරවි සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අගමැතිගෙන් බලධාරීන්ට උපදෙස් වත්මන් ආණ්ඩුවේ අලුත්ම චක්‍රය සජිත් හෙලිකරයි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 10000 දක්වා වැඩි කිරීමට කැබිනට අනුමැතිය දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ දූෂිතින් බේරා ගැනීමටයි ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනා විදේශ රටවල් කිහිපයක පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුලින්ද හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා सीक्वेंसिंग वाले तब अलुत विशेष लीनेज खाबर तीन ऐके हेट नमे हत्या डिलीशन के तीन इटा मतलब ऐके म्यूटेशन का खानुन तीन एन हार सिस्टम खे खेन म्यूटेशन एक ई थिंक मे लीनेज संबंध रोगी पौग्य सती अभी वार्ता तीन मे लीनेज टिकाक विशेष हेतु तमाय मे म्यूटेशन के तीन ए वैरस अरे कलिंग वगेम मनिंग मनिंग पेथरी मे हकीन इटा मतलब विशेष मोनोक्लोनल एंटीबॉडी वर्ग अहून तो इवेड इवेड विनाट हेम तत्क मे म्यूटेशन के तीयन पुलवाद दुर्द्रा तद्दीन करवा आवश्यक शील क्रिया मार्ग अरगनसा मे पिल मदि बियाने हेतु ताम मे वैक्सीन इम्यूनिटी के मे जेनेटिक म्यूटेशन का किसी बलपैमकमा दंड वार्ता शील वार्ता मे वैरस मीटकालीन अतर वार्ता इंग्लैंड डेनमार्क स्विट्जरलैंड आइसलैंड जर्मनी की वार्ता ऐ थिंक ये इकमें व्याप्ति में हेकिया सहित वैरस प्रभेद विधिर्तम वार्ता लंकावट आवेन का प्रभेद वार्ता लंकावट विदेश खरातम अंबे जैव निदर्शक सांपलिंग वार्ता කොවිඩ් මර්ධනය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙම සතිය ඇතුළතදී ශ්‍රී ලංකාවට රැගෙන විත් ඊට පසු දින එන්නත් කිරීම ආරම්භන බව රාජ්‍ය මාධ්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා. අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 60000 සීමාව ආසන්නයට පැමිණ ඇති පසුබිමක කොවිඩ් මර්ධනය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙම සතිය තුලදී ශ්‍රී ලංකාවට රැගෙන විත් පසු දින සිට එන්නත් කරන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මෙලෙස අදහස් පළ කළා. අපි මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට ඉතාමත්ම පැහැදිලි පැහැදිලි ඉන්නවා මේ ඉන්නත්කරණය රටට හඳුන්වලා දෙන්න. විශේෂයෙන්ම අපිට මේ සතිය ඇතුළත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත අපිට රටට ලැබෙනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ ඍජු මැදිහත් වීම යටතේ ඉන්දියානු රජයෙන් අපිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ලබා දීමට කටයුතු කරගෙන යනවා. දැන් මේ සතිය ඇතුළත අපිට මේ එන්නත ලංකාවට එනවා. ඒ ලැබිච්ච වහාම ඊළඟ දවසේ ඉඳලා අපි එන්නත් කරන්නේ ආරම්භ කරන්න මේ වෙනකොට සියලුම සැලසුම් සකස් කරලා තියෙනවා. ගිය සතිය අන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණ යටතේ පෙරහුරුවක් සාන තුනක පවත්වලා ඒ අපිට තියෙන ශක්තියන් සහ එන්නත් කරන්නේදී එන්න පුළුවන් ගැටලු හඳුනා ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. එන්නත්
ටීකාකරණය ඇත්තටම ආරම්භ කිරීම සඳහා හඳුනාගෙන තියෙනවා ප්‍රමුඛතා කණ්ඩායම්. මේ ප්‍රමුඛතාවයේ මේ පළවන වටේ මාත්‍රා ලක්ෂ 6ක් එනකොට අපි හඳුනාගෙන තියෙනවා කොවිඩ් මර්ධනයේ ඉදිරිපෙළේ කටයුතු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ සියලුම දෙනක් ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ කණ්ඩායමත් එකතු කරගත්තම ලක්ෂ 3කට ආසන්න පිරිසක් ඉන්නවා. පළවෙනි මාත්‍රාව ලබා දීලා සති 3කින් දෙවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරනවා. ඒ අතර අපිට කෝවැක්ස් පහසුකම හරහා 120ක එන්නත් ප්‍රමාණයක් නොමිලේ ලැබෙන්නත් නියමිතයි. ඊට අමතරව අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී අරගෙන රටේ ජනතාවට ප්‍රමුඛතාගත කරලා තියෙන ලැයිස්තු අනුව ඒ එන්නත ලබා දීම සඳහා මේ වෙන විට රජය සෑදී පැහැදී ඉන්නවා කියන පණිවිඩය අපි ඉතාමත්ම ලබලා දෙනවා. එන්නත් ක්‍රණයේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. එන්නත රටට පැමිණීම තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී කොවිඩ් පාලන ක්‍රමවේදයේ යම් කිසි වෙනසක් වෙයි කියලා. නමුත් ජනතාව වශයෙන් අපි තේරුම් ගන්න ඕනි කාරණේ තමයි එන්නතකින් ලැබෙනා වූ ප්‍රතිශක්තිකරණය ලැබිලා එන්නත මගින් කොවිඩ් පාලනය කිරීමේ ක්‍රමවේදය සාධනීය මට්ටමකට ගේන නම් ඒකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා රටක් තුල. ඒ නිසා කිසිදු ලෙසකින් එන්නත රටට පැමිණෙයි කියලා අපිට කිසිදු ලෙසකින් අපි දැන් අනුගමනය කරන්නා වූ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද ඒ වගේම මේ රෝගයේ පැතිරීම සහ බෝවීම කියන ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා දැනට අපි අනුගමනය කරන්නා වූ සෞඛ්‍ය සහ සනීප ආරක්ෂක ක්‍රමවේද කිසිදු අයුරකින් ලිහිල් කිරීමට බෑ. එන්නතක් සාමාන්‍යයෙන් රටක් තුල සාමාන්‍ය රටේ ජනගහනයෙන් 70%ක්වත් දුන්නොත් තමයි එන්නත මගින් පමණක් රෝගය පාලනය කිරීමේ සැලකිය යුතු මට්ටමකට රටක් ළඟා වෙන්නේ. ඒ මට්ටමට එන්න සැහැන කාලයක් යයි. මේ අතර මෙරටට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උපදෙස් ලබා දුන්නා. ඒ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් කොවිඩ් වෛරසය අසාධනීය වීමෙන් මේ යන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යෙන් ආදාහනය කිරීමේ පිළිවෙත ශ්‍රී ලංකාව විසින් අත්හළ යුතු බව ජගත් සංවිධානය පවසනවා. කෙසේ වෙතත් ජගත් සංවිධානයේ මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සිව් පුද්ගල කමිටුවක් විසින් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලින්ගේ මෘතදේහ භූමිදානය හරහා වෛරසය පැතිර යන බවට සෞඛ්‍ය හෝ විද්‍යාත්මක මතයක් ඔප්පු වී නොමැති බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මෘතදේහයන් ඒ ආකාරයෙන් ආදාහනය අනිවාර්ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවීම මෙන්ම ඒ මානව හිමිකම් කඩකිරීමක් දවන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එමගින් මෙරට විවිධ ජාතීන් අතර පවත්නා පූර්ණ විනිශ්චයන් අසහනය සහ ප්‍රචණ්ඩත්වයේ ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මියගිය බවට සැලකින පුද්ගලින්ගේ මලසිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමේ එකම විකල්පය ලෙස ඇතැම් අවස්ථාවන්හි අදාළ වාර්තාවල නිරවදතාවයේ තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකොට අදාළ ආදාහන කටයුතු සිදු කිරීම ගැනද මෙම කමිටුව අවධානය යොමු කර තිබෙනවා. කොවිඩ් ආසාදනයේ වී මිය යන පුද්ගලින්ගේ දේහයන් කලමනාකරණයට පත් කළ සෞඛ්‍ය අමාත්‍ය කමිටුවේ යෝජනා කඩිනමින් එළිදක්වමින් ආදාහනය අනිවාර්ය කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය වෙනස් කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු ලෙසයි අදාළ සිව් පුද්ගල කමිටුව එම නිවේදනයේ දක්වා තිබෙන්නේ. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියේ. කොවිඩ් දේහ භූමදානය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සමාජික නතර දිනකින් යුක්ත කමිටුව ඊයේ වාර්තාව ඉදිරිපත් කළා. කිව්වා කිසිම අවස්ථාවක භූමදානය තුළින් කොවිඩ් පැතිරීමේ සාධනීය තත්ත්වයක් නැහැ. ඒක හින්දා ශ්‍රී ලංකාවේ වර්ගෙන තියෙන මේ තීරණේ ජාතිවාදී තත්ත්වයක් උද්ගත කරන්න පුළුවන් කියන එක සඳහන වැරදි. මොකද හේතුව ලංකාව ගැන කතා කරනකොට චීනය මම දන්නවා එක ප්‍රාන්තක ඉන්න ලංකාවට වැඩිය ජනගහනයක්. ඒක සම්පූර්ණ මුස්ලිම් ප්‍රාන්ත. ඒ රටෙත් ඒ ක්‍රියාත්මදාමය තමයි සිද්ධ වෙන්නේ. ඒක ඇඟිල්ල දික් කළ ජාතිවාදීව කියන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ දෙවෙනි කරුණ තමයි ඒ සම්බන්ධව මේ වෙනකොට වෛද්‍යංශවලින් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ හා පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්දනාහිමියන්ගේ ජන්මදිනය අදට යෙදී තිබෙනවා. උන්වහන්සේලාට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සුභ පැතුම් එක් කිරීමට අද එම විහාරස්ථාන වෙත පැමිණියා.
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිතු මහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස මහනාහිමියන්ගේ ජන්මදිනය අතටේදී තිබෙනවා. උන්වහන්සේගේ ජන්මදිනයට සුභාශිෂණයක් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණියා. අග්ගමහා පඬිතු අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස මහනාහිමිපාණන් වහන්සේගේ 88 වන ජන්මදින නිමිත්තෙන් නිකුත් කෙරුණු සමුරු මුද්‍රයේද ජනාධිපතිවරයා විසින් උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා. මෙතර අතිපූජ්‍ය කොටකොඩ ධම්මවාස මහනාහිමියන්ගේ ජන්මදිනයට සුභපැතීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණියා. උන්වහන්සේගේ උපන්දිනයට සුභාශිංසන එක්කල අග්‍රාමාත්‍යවරයා එන අනතුරුව මහනාහිමියන් සමග සුහද කතා බහකද නිරත වුණා. මෙතර අතිපූජ්‍ය කොටකොඩ ධම්මවාස මහනාහිමියන්ට සුභාශිංසනය කිරීම සඳහා කොළඹ අගරදකුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත අද පැමිණියා. නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංගණායක අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්දනා හිමියන්ගේ ජන්මදිනයේද අදටේදී තිබෙනවා. උන්වහන්සේටද සුභාශිංසනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්දනා හිමියන් බැහැදකීමට නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණියා. උන්වහන්සේගේ ජන්මදිනයට සමගාමීව නාරාහෙම්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ පැවති ලේතන් දීමේ උත්සවය සඳහා පැමිණ සිටි වෛද්‍යවරුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඇතුළු පිරිස සමග අග්‍රාමාත්‍යවරයා සුහද කතා බහකද නිරත වුණා. අද ප්‍රධාන නායක හමුදුවේ හම්දුරුන්ගේ ගොඩ හම්දුරුන්ගේ අත්න ගැල්ලේ නැහැ හම්දුරුන්ගේ තුන් දිනාගේ උපන්දින අද අපේ සුබපැතුම්. දේශපාලන ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ ලෙස රාජ්‍ය දේපළ ජාතික සම්පත් විකිණීමේ චක්‍රයක් මෙවන විට රට තුල ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. බුත්තල පැලවත්ත මහසෙන්පුර සත්කාරය විපක්ෂ නායක ජනගම සේවයට එක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා. දැන් අපේ රටේ තියෙනවා වෙනම චක්‍රයක්. ඒ චක්‍රය තමයි විකිණීමේ චක්‍රය. මේක නොනවතින චක්‍රයක්. විකුණනවා 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 විකුණනවා. එදා ජනාධිපතිවරණේ මහමැතිවරණේ මහා ගොරහැඩි භාෂාවෙන් දේශ ප්‍රේමීත්වය ගැන කතා කරපු ඒ මහා වීරයෝ ටික අද කොහෙද? අද හැංගිලා. ඒ නිසා තමයි පුවත්පතක් අරන් බැලුවා. විකිණීමට තිබේ. මොනවද විකුණන්නේ? රටේ ජාතික දේපල. රටේ ජාතික සම්පත. ඉතින් දැන්වත් අපේ රටේ ජනතාවට මේ මොහොතේදීවත් තේරෙන්නට ඕන මේ රජය කරන්නේ සම්පූර්ණ ව්‍යාජ රාජපාලනයක්. බොරුකාර වංචාකාර රැවටිලිකාර ජනතාව රවටන ජනතාවට බොරු දේශනා ලබා දෙන මේ බොරුවෙන් පිරිච්ච නොනවතින රැවටිලි චක්‍රය ක්‍රියාත්මක කරන ආණ්ඩුව. දැන් දේශප්‍රේමියෝ ටික ඔක්කොම හැංගිලා. දැන් මන්දිර ඇතුළේ ඉඳගෙන දේශප්‍රේමියෝ ටික විකිණීමට හුලං ගහනවා. විකිණීමට තෙල් ටික ගහනවා. විකිණීමට ග්‍රීස් ටික ගහනවා. ඒගොල්ලෝ දේශප්‍රේමීත්වයේ සූර්යෝ. රාජ්‍ය දේපල ජාතික සම්පත් විකිණීමේත් සූර්යෝ. ඒ දින රසු අමාත්‍ය මණ්ඩලයේ විසින් ගනු ලැබූ තීරණ කිහිපයක් දැන් 2020 නොවැම්බර් මාස පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මගින් වැවිලි අංශය සඳහා රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දීමට යෝජනා කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් වන සියලු කරුණු සැලකිල්ලටගෙන අදාළ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි පරිපාලක සභා මගින් වැවිලි අංශයේ සේවකින්ගේ වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ දින අනුමැතිය ලබා දී තිබෙනවා. 2018 දෙසැම්බර් මාස 31 වන දිනින් අවසන් වන මූල්‍ය වර්ෂයට අදාළව ජනාධිපතිවරයාගේ අරමුදල විකන කාධිපතිවරයා විසින් විග්‍රහණය කරනු ලැබ ඇත. ඒ අනුව එම අරමුදල් පනතේ 10වන වගන්තියේ විධිවිධාන පරිදි 2018 මූල්‍ය වර්ෂය සඳහා වන එකී විකන කාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. නව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනතක් පැනවීම අමතුමා එක්සජාතිගේ මානිකම් කොන්සල්සරේගේ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය අද පස්වරුව ලබා දීම නිමිත්තව වාර්තා වෙනවා. මේ සම්බන්ධ රජයේ නිල ස්ථාවරය මත මේ වාර්තාව තියෙනවා. මේ වාර්තාව පිළිගැනීම නොපිළගැනීමයි අයිති අපට තිබෙනවනේ. මේ තියෙන යම් යම් එකඟතාවයන් යම් අවස්ථාවලදී සිදු වුවත්
ඒ එකඟතාවයන් සපුරන්නට වර්තමාන රජයේ තිබෙන ප්‍රතිපාදන විවස්ථානුමය ප්‍රතිපාදන නොමැත කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ අයිතිය රජයක් හැටියට ස්වර්ණ රටක් හැටියට අපි හැමෝටම තියෙනවා. ඒ නිසා ඔහුගේ සෝ ඇයගේ ඒ ප්‍රකාශය කෙසේ වෙතත් ඒ ප්‍රකාශය අපි කියනවා සම්බන්ධ වෙන්න ඕනේ අපේ විවස්ථානුකූල පසුබිමත් රටක ස්වාරිත්වය රැකෙන ආකාරයටත් කටයුතු කරන්නට. ඒකට අපි බැඳී සිටිනවා රටේ ජනතාවගේ ස්වාරිත්වය රකින්නට. ඒ ස්වාරිත්වය තුළ තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. දේශපාලන පළගැලීම් පිළිබඳ කොමිසම් සභාව මගින් අවශ්‍ය පුද්ගලයන් හට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් දේශපාලන පරිගණීම් කියන වචනෙට මුවා වෙලා හොරු දූෂිතයෝ මංකොල්ලකාරයෝ මිනිමරුවෝ බේරගන්න දරන කොමිසම මතභේදකාරී නිර්දේශ කීපයක් තමයි මේකේ නිර්දේශ කළ තියෙන්නේ. එහෙම ගත්තම බැසිල් රාජපක්ෂ, ඒ වගේම විලීගමගේ රොහිත බෝගල්ලාගම, උදයන්ග විරතුංග, දමයන්ති ජයරත්න, මහින්ද කාඳගමගේ නිස්සංක සේනාධිපති ජාලි වික්‍රමසූරිය, පිල්ලෙහාන්, නාලකගොඩ හේවා, උදේ ගම්මන්පිල මේ සියලු දෙනාම නිදොස් කොට නිදහස් කරන්න කියලා තමයි මේ කොමිෂන් වාර්තාවේ නිර්දේශ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හරි පැහැදිලි මේක දේශපාලන පරිගැණීම් කියන එකට මුවා වෙලා තමන්ගේ පාලන කාලේ හොරකම් කරපු හොරු, තක්කඩි, වංචාකාරයෝ මිනිමරුවෝ ටික නිදහස් කරගන්න දරන උත්සාහයක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව මේක කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ කියන එක අපිට විශ්වාසයි. සෞඛ්‍ය ශාස්ත්‍රය මගින් කොවිඩ් වෛරසය පාලනය කිරීම මේ වන විට අතහැර දමා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශිමාර සිංහ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්විමිනුයි මේ මහතා මේ බව සඳහන් කළේ. මේ රටේ සෞඛ්‍ය ඇමතිතුමියට තමන් ආරක්ෂා විය නොහැකි තැනකට සෞඛ්‍ය අංශය පිරිහෙලා තියෙනවා. එහෙනම් කොහොමද සෞඛ්‍ය ඇමතිතුමිය රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න කියන ප්‍රශ්නේ එනවා. අද වන විට නිරෝධායන මධ්‍යස්ථානවල තියෙන සෞඛ්‍ය පහසුකම් ඉතාමත් පහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තමයි වර්තමානයේ අපිට දැනගන්න ලැබුණ පාසල්වලට චක්‍රලේඛයක් එවලා තියෙනවා. ගුරුවරයෙකුට කොවිඩ් හැදුනොත් දුහල්පතිවරයා විතරක් දැනගන්න වාර්තා කරන්න ඕන, වෙන කවුරුත් දැනගතිය යුතු නැහැ කියන එක. ඊට අමතරව පාසලේ දරුවෙකුට කොවිඩ් හැදුනොත් ඒ දරුවා සහ ඒ අවට ඉන්න දරුවන් කණ්ඩායම අඳුනාගෙන ඔවුන් නිරෝධායනය කිරීම හැරෙන්නට ඒ පන්තිය නිරෝධායනය කිරීම ගැන වෙනම කාරණයක් හැටියට දැක්වෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් අපිට පෙනෙන්නේ සම්පූර්ණයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් පාලනය කළ නොහැකි තැනකට අද රට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඕන කෙනෙකුට හැදුනාවේ හංගලා මෙච්චර හැදුන්නේ නැහැ කියන එකද කියන්නේ කියන එක ජනතාව ප්‍රශ්න කරනවා. වත්මන් ආණ්ඩුව ජනතාව පිළිබඳව නොසිතා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ජනතාව ගැන සත පහකටවත් හිතන්නේ නැති දිව දෙකේ ආණ්ඩුවක් මේක. මොකද මංගල සමරවීර ඇමතිතුමා ගෙනාවා සමීකරණයක්. ඒ සමීකරණය උනේ ලෝකෙ තෙල් මිල අඩු වෙනකොට ඒකේ වාසිය ජනතාවට ලැබුණා. ඉහළ යනකොට යම් කිසි විදියකට ජනතාවට වැඩි මිලක් ගෙවන්න සිද්ධ වුණා. එතකොට වෙළඳ පොලේ චාවචනේ යම් කිසි විදියකට පාඩුවයි ලාභයයි දෙකම පාරිභෝගිකයාට ලැබුණා. හරි, ඒක එක ක්‍රමයක්. නමුත් මේගොල්ලෝ මොකද කරේ? අපි දන්නවා අප්‍රේල් මාසෙ විතර වෙනකොට ලෝකේ තෙල් මිල ඍණ වුණා. මොකද තෙල් වලට කරගන්න දෙයක් නැතුව නිකන් දුන්නා. නිකන් දුන්න නෙවෙයි, සල්ලිත් දුන්නා තෙල් ටික අරන් යනවනම්. මොකද ඒගොල්ලෝගේ ටැංකි පිරිලා උතුරන්න ගත්ත නිසා. එතකොට තෙල් මිල සමස්තයක් හැටියට ඩොලර් 10ට 15ට බැස්සා. සත පහක් අඩු කරාද මේ ආණ්ඩුව තෙල් මිලේ? ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.